ආයුබෝවන්, කොහොමද ඔයාලට? අද මම අරගෙන ආවේ හරීම පහසුවෙන් ඉතා සුළු මුදලකින් රසට කිරිටොපි හදාගන්න විදිය. අපිට කිරිටොපි කිව්වහම ඩග්ගාල මතක් වෙන්නේ තින්කිරිනේ. දැන් මේ දවස්වල අපිට තින්කිරි ටින් එකක් ගන්න ලොකු මුදලක් වැය කරන්න වෙනවා. එහෙම නැතුව අපි ගෙදර තියෙන දේවල් වලින් රසයට කොහොමද කිරිටොපි හදාගන්නේ කියලා තමයි මම අද කියලා දෙන්නේ. අපිට මේකට ප්‍රධාන අමුද්‍රව්‍ය දෙකයි ඕනි වෙන්නේ. පොල් කිරි, සීනි, තියෙනවා නම් වැනිලා ටිකක් දාගන්න පුළුවන්. ඒක අත්‍යවශ්‍යම නෑ. අපි බලමු මේ රසම රස කිරිටොපි එක හදන්නේ කොහොමද, ඒකට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. බැරි වෙලාවත් අපේ කිරිටොපි එක ගල් වුණොත් මොකද කරන්න ඕනි කියලා මම ඉස්සරහට කියන්නම්. අපි මුලින්ම කරන්න ඕනි කිරිටොපි ටික බාලා දාගන්න තැටිය සූදානම් කරගන්න. මම නම් ලෑල්ලකට තෙල් කඩදාසියක් දාලා තමයි ගත්තේ. මෙතන මම අරගෙන තියෙන උකු පොල් කිරි මිලිලීටර් 500ක්, කෝප්ප වලින් නම් අඩු කෝප්ප 4ක්, සීනි ග්‍රෑම් 300යි, අඩු කෝප්ප වලින් නම් අඩු කෝප්ප 1.5ක් ගන්න. මේ අඩු කෝප්පෙන් තමයි මම පොල් කිරි ටිකත් මැනගත්තේ. තියෙනවා නම් වැනිලා තේ හැන්දකුත් දාගන්න. ඒකම ලුණු ස්වල්පයක් ඕනි වෙනවා. වැනිලායි ලුණු ඊ දෙකම අත්‍යවශ්‍යම නෑ, තියෙනවා නම් විතරක් දාගන්න. මේ තියෙන්නේ මම කිරිටොපි එක හදාගන්න භාජනේ. එක නාන් ස්ටික් එකක් වෙනවා නම් ගොඩක් පහසුයි, අපිට ඇලෙන්නේ නැති වෙන්න හැඳි ගන්න පුළුවන්. ටිකක් ඉඩකඩ තියෙන භාජනයක් අරන් ඒකට පොල් කිරි ටිකයි සීනි ටිකයි එකතු කරන්න. ඒකටම වැනිලා ටිකයි ලුණු ටිකයි දාන්න. දැන් අපි මේක ලිපේ තියාගමු. සීනි ටික දිය වෙලා කිරි ටික උතුරනකන් අපිට මුල් විනාඩි 5 විතර ගින්දර පොඩ්ඩක් වැඩි කරගත්තත් කමක් නැහැ. එතකොට ඉක්මනට කිරි ටික රත් කරගන්න පුළුවන්. ඊළඟට නම් ගින්දර සාමාන්‍ය මට්ටමට අඩු කරන්න ඕනි. එක දිගටම හැඳි ගන්න මේක, නැත්නම් කිරි ටික උතුරලා යන්න පුළුවන්. මේ දැන් ලිපේ තියලා විනාඩි 7කට පස්සේ දැන් මේ හොඳට කිරි ටික උතුරනවා. ගින්දර දැන් සාමාන්‍ය මට්ටමට අඩු කරලා තියෙන්නේ. දැන් මේ විනාඩි 20කට විතර පස්සේ දැන් හොඳට මේක උකු වෙලා තියෙන්නේ. නොනවත්වාම හැඳි ගන්න. ගින්දර දැන් ගොඩාක් අඩු කරන්න, නැත්නම් අඩිය අල්ලන්න පුළුවන්. දැන් සීනි කැරමල් වෙලා පාට දුඹුරු පාට වේගෙන එන්නේ. දැන් ටික ටික පාට වෙනස් වේගෙන එනවා. නොනවත්වාම හැඳි ගන්න. දැන් මේ මිනිත්තු 25කින් විතර මේක තව චුට්ටක් දුඹුරු පාට වුණාම අපිට ලිපෙන් බා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මේ පදම ආවහම ලිපෙන් බා ගන්න, ඊට වැඩිය හැඳි ගන්න යන්න එපා. මේ පොඩ්ඩක් දිය ගතියට තිබ්බට ඒක ගන්නට හයි වෙනවා. අපි කිරිටොපි එක තුනී කරලා නිවෙන්න තිබ්බට පස්සේ මිනිත්තු 30ක් විතර ගියාට පස්සේ මම ලිපෙන් බාගත්තා. මේක දැන් හොඳට තුනී කරලා උණුවෙන්ම අපි කෑලි කපා ගන්න ඕනි, නැත්නම් අපිට පස්සේ කපන්න අමාරුයි. උණුවෙන්ම මෙහෙම ඉරි ගහලා තියන්න. ඊට පස්සේ අපිට නිවුනට පස්සේ කෑලි වෙන් කරගන්න පුළුවන්. මේ වගේ ටිකක් අද දුඹුරු පාට වෙනකන් ලිපේ තියලා ගත්තාම අපිට ගොඩක්ම මෙලක නෑ. මේක කටේ දිය වෙන පදමට නෑ. ඒ වුණාට අතින් දෙකට කඩලා අපිට කන්න පුළුවන්. හරිම රසයි. බැරි වෙලාවත් ඔයාගේ කිරිටොපි ටික ගල් වුණොත් බය වෙන්න එපා. මේ කෑලි ටික ආයි භාජනයට දාන්න. දාලා ඇල් වතුර අඬ කෝප්ප කාලා කේකට දාලා ලිපේ තියන්න. වතුර ටික හොඳට උතුරනකොට මේක ටික ටික දිය වෙලා යනවා. විනාඩි 7-8ක් යනකොට මේ ටික දිය වෙනවා. ඊට පස්සේ ආයි මේකේ තියෙන ඔක්කොම ටික දිය වුණාට පස්සේ ආයි අපිට ඒක තැටියට දාලා කෑලි කපා ගන්න පුළුවන්. ටින් කිරි නැතුව පොල් කිරි සීනි දාලා කටේ දිය වෙන පදමට මෙලකට කිරිටොපි හදන්නේ කොහොමද කියලා වෙන වීඩියෝ එකකින් අරගෙන එන්නම්. වීඩියෝ එක නරඹපු ඔයාලට ගොඩාක් ස්තුතියි. අපි ආයිත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.